පාර්ලිමේන්තු විසිරුවහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත් සමය 11ක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රජදීව හූල් මහතාද අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට පෙත් සමක් ගොනු කර තිබෙනවා. ඉන් ඔහු දක්වා ඇත්තේ පාර්ලිමේන්තු විසිරුවහැරීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් විසින් එම පෙත් සම ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති කබීර් හෂීම් මහතා පෙත් සමක් ගොනු කර තිබෙනවා. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් මහතා විසින්ද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව පෙත් සමක් ගොනු කර ඇති බවයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසේ නායක රිෂාඩ් බදියුදීන් මහතා විසින්ද පෙත් සමක් ගොනු කර ඇතැයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගණේෂන් මහතා එක් පෙත් සමක් ගොනු කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තවත් පෙත් සමක් ගොනු කර තිබෙනවා. පාර්ලිමේන්තු විසිරුවා හැරීමට එරෙහිව විපක්ෂ නායක ආර් සම්බන්ධන මහතා දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙත් සමක් ගොනු කර තිබෙනවා. මීට අමතරව ලාල් විජේනායක, නීතිඥ අනුර ලක්සිරි, ජීසීටී පෙරේරා, ආර්.එස්.බී. පෙරේරා සහ ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විසින්ද තවත් පෙත් සම පහක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇතැයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප මේ මොහොතේ සජීවීව සම්බන්ධ වෙනවා නිවුස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු ධනංජය නාරම්බෙද්ද සමගින්. අයබෝවන් ධනංජය. ඔව් මා මේ මොහොතේ රැඳී සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මේ වන විට විශේෂයෙන්ම දේශපාලන පක්ෂ රැසකම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඒ වගේම තමයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඒ වගේමයි රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාගේ පක්ෂය, මේ ඇතුළු පක්ෂ ගණනාවක සමාජිකයන් පෙත්සම් 11ක් පමණ මෙම කාරණාව අභියෝගයට ලක් කරමින් අද දිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කරා. මෙම කටයුත්ත හදිසි කටයුත්තක් ලෙස සලකා විශේෂයෙන්ම අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරු මදුල්ල අද දිනේම මෙම පෙත්සම විශේෂ කටයුත්තක් ලෙස සලකා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරපු පෙත්සම් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වී තිබෙනවා. මෙහි තොරතුරු ඉදිරියේදීත් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ධනංජය නාරම්බැද්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට සිට.